සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව නිවරදි ධර්මාවබෝධය තුළින් යාපත් ජීවිතයක් කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං ධර්මයේ සාකච්ඡා කිරීම උතුම් මංගල කාරණාවක්. එලෙස උතුම් මංගල කාරණාවකට මුලපුරමින් ඒ අසිරිමත් සද්ධර්මය පිළිබඳ සාකච්ඡා කරන තුන් සිත පහදන සදහම් කතිකාව ආරම්භ කරන්නයි අදත් මේ සූදානම. ධර්මය තුළ ඇති ඔබට නොවැටහෙන ගැඹුරු තැන් සරලාකාරයෙන් ඔබට පැහැදිලි කර ගැනීමටත් එදිනදා ජීවිතයේදී ඔබට පැනනගෙන ගැටලු නිරාකරණය කර ගැනීමටත් මේ සදහම් කතිකාව තුළින් ඔබට අවස්ථාව දවනවා. එබැවින් එවන් ගැටලු ලියන්න මේ ලිපිණයට සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව සිත FM අංක 136B ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ. කතා කරන්න මේ දුරකථන අංකවලට 0115 886 886, 0714 183 911. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. සෑම සතියන්තයකම මේ අසිරිමත් ධර්ම සංකතනය සඳහා වැඩම කරන්නේ මලඹේ අරංගල කහන්තොට පාර ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධාපාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත සද්ධර්ම වාගේශ්වර ආචාර්ය පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අදත් උන්වහන්සේ අපේ වැඩසටහන සඳහා වැඩම කළා. නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් යුක්තව ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ මොහොතේ පිළිගන්නවා. අවසර අපේ හාමුදුරනේ, තෙරුවන් සරණයි. අපේ හාමුදුරනේ, අද යොමු වෙලා තියෙන ප්‍රශ්න අතරින් මම ඔබ වහන්සේගේ අවධානයට මුලින්ම යොමු කරන්නේ බදුල්ල හාලියල යසවති මැණිකේ අප වෙත යොමු කළ ප්‍රශ්නය. අපේ හාමුදුරනේ, දැන් සමහර උදවිය දිහා බලනකොට සමාජයේ බොහෝ දෙනා කියනවා හරිම පින්වන්තයි කියලා. දරුවෙක් ඉපදුනාම කියනවා හරිම පින්වන්ත දරුවෙක්. මේ දරුවා ටික ටික වර්ධනය වෙලා වැඩිලා වැඩිවියට පත් වෙනකොට කියනවා හරිම පින්වන්තයි මේ දරුවා කියලා. හැබැයි ඒත් එක්කම මේ වගේ දේවල් සිද්ධ වෙන්නත් පුළුවන්. මුලදී පින්වන්තයි කියපු කෙනෙක් ටික ටික වයස්ගත වෙනකොට, වයසින් මුහුකුරා යනකොට මේ පින්වන්ත භාවයේ අඩු වෙලා යන ගතියක් සමාජය තුළින්ම මේ පුද්ගලයා වටා නිර්මාණය කරනවා. ඉතින් මේ යසෝති මැණිකට ඇති වෙලා තියෙන ප්‍රශ්නය තමා, මං හිතන්නේ ඇයගේ පෞද්ගලික අත්දැකීමක් මේ ප්‍රශ්නයට ගොනු වෙලා තියෙනවද කියන එක දන්නේ නැහැ. මේ මුලින් පින්වන්තයි, නමුත් පහු වෙනකොට මේ පින පිරිහෙන ගතියක් තියෙනවා. මේ විදිහට මේ පින පිරිහෙන්න පුළුවන්ද කියලා අහනවා අපේ හාමුදුරනේ. මා හිතන්නේ අද දවසේ සම්මා ආජීව වෙත යොමු වෙන ඉතා වටිනා ප්‍රශ්නයක්, ඒ වගේම සාකච්ඡා කළ යුතු කාරණයක් පිළිබඳවයි ඒ ප්‍රශ්නෙන් යොමු වෙන්නේ. එහෙමයි. පුඤ්ඤං භික්ඛවේ සුකස්සේතං අධිවචනං. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ආර්ය ධර්මයේ තුල තාම පැහැදිලිවම අපට පහදා දෙනවා පුඤ්ඤං භික්ඛවේ සුකස්සේතං අධිවචනං. මේ පින කියලා කියන්නෙම සැපයට කියන පර්යාය වචනයක්, පර්යාය නාමයක්, එහෙම නැත්නම් වෙනත් වචනයක්. එහෙමයි. එතකොට පින්වන්ත කෙනෙක් දැක්කහම අනිල් මහත්මයා අපිට හඳුනා ගන්න පුළුවන් නේ. යා අපි කියන හරීම මේ පින්වන්තයි. ඒ වචනේ අපි කියනවා. සමනි කියන්නේ අපි හඳුනන පින්පාටයි කියලා. පින්පාටයි කියලා කියනවා. පිනින් පිරුණු කෙනෙක් කියලා කියනවා. හරිම හොඳයි කියලා කියනවා. එහෙමයි. එයාගේ වචනය හරි සංවරයි කියලා කියනවා. ඒ වගේම කටයුතු තනේ දැක්කහම ආපහු බලන්න හිතෙනවා. ආශ්‍රය කරන්න හිතෙනවා. කතා කරන්න හිතෙනවා. පින්කමක් කරන තැනට වුණත් ගෙන්න ගන්නත් හිතෙනවානේ. ওই සමහර අය කියන්නේ දානයකට හරි පින්කමකට හරි ගෙදරායට ආරාධනා කළාම ඥාති කෙනෙකුට මේ අහවලත් එක් කරගෙන ඉන්නේ. එයා නැතුව නම් මේ පින්කම කරලා වැඩක් නැහැ. එයා හිටියොත් තමයි මේ පින්කම අර්ථවත් වෙන්නේ කියලා එහෙම කියන අය ඉන්නවා. එහෙමයි. මේකෙන් පේනවා පිනත් එක්ක යන අය සුඛිත මුදිතව මේ ජීවිතේ යනවා. බොහොම සුවපහසුවෙන් යනවා. හැබැයි මෙහෙම යන ජීවිතය වෙනස් වෙන්න පුළුවන්. මේ අහනවනේ පිනෙන් පිරිහෙන්න පුළුවන්ද කියලා. එහෙමයි. පිරිහෙනවා නම් පිරිහෙන්නේ ඇයි කියලා. මේ රාත්‍රිය උදා වුණාට අනිල් මහත්මයා, ඒ රාත්‍රියත් එක්ක ගෙවෙන ගොඩක් දේවල් තියෙනවා. රාත්‍රිය ගෙවෙනකොට අපේ ජීවිතයේ ගෙවෙන ගොඩක් දේවල් තියෙනවානේ. එහෙමයි. ඒ අතරින් ප්‍රධානම එකක් තමයි අපේ ආයුෂ.
ආයුෂ ගෙවෙනවා වගේම අපි මේ සංසාරී ගමන් කරන මහා සුකිතව යන්ට තියෙන ගාමක බලවේගයේ තමයි ඇත්තටම මේ පින කියලා කියන්නේ. ඒ පිනත් රාත්‍රී ගෙවෙනකොට ගෙවෙනවා. ඊළඟට දිවා දවසක් උදා වුණත් දහවල් දවස ගෙවිලා යනකොට පිනත් ටික ටික ගෙවෙනවා. ඒයි ගෙවෙන්නේ. මුදල් වුණත් භාවිත කරනකොට කෝටියක් තිබුණා. ඒක ටික ටික ගෙවෙනවානේ. එහෙමයි. ආන් මේ වගේ මේ අපි දැන් සුකිතව මුදිතව පින්පාටට පිනින් පිරුණු විදිහට මේ යන්නේ ඒ පින නිසා. ඒවා භුක්ති විඳිනකොට ඒවා ගෙවෙන්න පුළුවන්. තථාගත දහම තුල තියෙනවා මේ පිනෙන් පිරිහෙන්න පිනෙන් දුබල වෙන්න හේතු වෙන කාරණා හතරක්. ඒ පළවෙනි එක තමයි කෝධ ගරුතා න ධම්ම ගරුතා. ඔන්න පළවෙනි කාරණ. කොච්චර පින්වන්තයි කියලා කිව්වත් ආශ්‍රය කරන සමාජය නිසා හෝ ආශ්‍රය කරන ඒ පවුල පරිසරයේ කුලමල නිසා හරි වෙන්න පුළුවන් ක්‍රෝධයට ගොඩ වුණොත්. ඔන්න කෝධ ගරුතා න ධම්ම ගරුතා. ධර්මීට ගරු කිරීම අතහැරලා එයා ක්‍රෝධ අල්ලන්න පටන් ගත්තොත් වහාම පිනෙන් පිරිහෙන්න හේතුවක් වෙන ඇත්තනේ. ක්‍රෝධ ද්වේෂය කියලා කියන්නේ ප්‍රධාන අකුසල මූල වලින් එකක් නේ. එහෙමයි. රාග ද්වේෂ මෝහ ඒවා මහා කිලේශ හැටියටයි ධර්මයේ සඳහන් කරන්නේ. යම් කිසි කෙනෙක් ධර්ම චින්තාව වඩනවා වෙනුවට මෛත්‍රී චින්තාව වඩනවා වෙනුවට මේ ක්‍රෝධ සිතිවිල්ල පොඩ්ඩ ඇත්තන් අපි කියන්නේ මේ හොස්සලගින් මැස්ස එකටවත් යන්න බෑ කියලා නේ. එහෙම වුණොතින් එහෙම ඇත්තටම ගෙනාවනම් සංසාරේ පිනක්. ඒ සාංසාරික පින හේදිලා යන්න, දියවිලා යන්න, වියකිලා යන්න ඔය ක්‍රෝධයට පත්වීම නම් හේතු වෙනවා. ඒ නිසා සවන් දෙන ඔබත් කල්පනා කරන්න ඔබේ සිතේ ක්‍රෝධයක් එහෙම මතුවෙලා තිබෙනවා නම් ඒක දිගින් දිගට ගියොත් එහෙම ඇත්තට පින පිරිහෙන්න පාපේ වැඩෙන්න පින මොකද වෙන්නේ? පිනට වෙන්නේ පාපේ විසින් පින මැඩලනවා. එතකොට පාපේ බලවත් වෙනවා. එතකොට අර පින්පාට නැතු වෙනවා. එහෙමයි. තරහ ගිහපු කෙනෙක් දිහා බලන්න පින්පාටද? ඇස් රතු වෙලා, දාඩිය දාලා නේද? මූණ විකෘති වෙලා, ලේ දහතුව ප්‍රකම්පණීය වෙලා මේ දෝෂ සහිත භාවයට පත් වෙන. එහෙම වෙනවා. අපි හැමෝටම දැන් කියනවා නේද සාමාන්‍ය මේ විදිහට මේ නිතරම තරහ ගන්න අයගේ ආශත් අඩුයි කියලා. අනිවාර්යෙන්ම කේන්ති ගන්න අයගේ ආශ්‍රය ඉක්මනින් වයසට යනවා කියලා කියවෙනවනේ. එහෙමයි. ඒ නිසා මේ කාරණා කියවෙන්නේ නිකන් නෙමේ මිනිසුන්ගේ ජන විඥානයේ පරිචිත භාවයේ මතයි. දෙවනි කාරණය තමයි මක්ඛගරුතා න ධම්මගරුතා. බලන්න සමහර අය ඉන්නවා මේ ගුණ මකනවා. අපි කියනවා ගුණ මකූ කියලා නේ. ඒ වගේම හිත තුල කොම කුණු කන්දල් ටික පටව ගන්නවා. හිත නරක් කර ගන්නවා. කෙනෙක්ගේ හොඳක් දකින්නේ නැහැ. කෙනෙක්ගේ කවුරු හරි හොඳක් කිව්වා අරයා ලස්සනට අර වැඩසටහන කළා මේක කළා එයා මේ ඉගෙන ගන්නවා හරි හොඳයි නැත්නම් එයා සිල් ගන්නවා ඒක හරි නෑ. ඒ සමහර අය කියනවා නෑ නෑ ඒ වුණාට මෙහෙමනේ කියලා නිතරම නරක පැත්ත දකින අය ඉන්නවා. මක්ඛගරුතා ඒ පැත්තට ඇදෙන සිත ඔය කියන පිනෙන් පිරිහෙන හේතුවක් වෙනවා. හැබැයි ඒ පැත්තට නෙමෙයි සිත ඇදෙන්න උන ධම්මගරුතා ධර්ම ගාරවතාවේ ධර්මයට ගරු කර කෙනෙක් නම් කෙනෙක්ගේ හොඳ දකින්න උන ඒ හොඳ අගයන්ට උන ඒ හොඳ ගති ලක්ෂණ තමන් ළඟ නැත්තම් ඒ හොඳ වලින් තමන්ගේ අර අඩුපාඩු පියවා ගන්නට මහන්සි ගන්න උන ඒක හොඳ දෙයක්. අන්න පිනෙන් වැඩෙනවා. හැබැයි මක්ඛගරුතාවට આવොත් පිනෙන් පිරිහෙන බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. තුන්වෙනි කාරණේ ලාභගරුතාන ධම්මගරුතා. ලාභ ලබන්න කැමති වෙනවා ධර්මයේ කඩා බිඳගෙන යනවනේ. Tamanṭa වාසියක් ඇති වෙනවයි කියලා කිව්වොත් එහෙම අගතිගාමි වෙනවා. එහෙමයි. අගතිගාමි වෙනවා. චන්දා දෝසා භයා මෝහා යෝ ධම්මං අතිවත්තති නිහීයති තස්ස යසෝ කාලපක්කේව චන්දිපානි. බලන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නනවා මේ අගතිගාමි වෙන්නේ එක පැත්තකින් තමන්ට මොකාකරි වාසියක් ලාභයක් ලබා ගන්න චන්දා. දැන් මේ කාලේ මේ වචනේ කියන්නත් භයානකයි. චන්ද කියලා හතර දිබ්බාගින් එහෙනවා. කාටද කැමැත්ත? නෙමං අහවලාට කැමැත්ත. ඇයි ඒ කැමැති? එක්කෝ තමන්ට මොකාකරි දුන්න වෙන්න පුළුවන් නේ. පෞද්ගලික වාසියක් වෙන්නේ. පෞද්ගලික වාසියක් නෑ. ඇත්තටම එහෙම නෙමි. ඇත්තටම විය යුත්ත බලලා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අගතිගාමි වෙන්නේ නැහැ. සමහර අය
චන්ද දානවා විතරක් නෙමෙයි ඇත්තට විකාර දේවල් එහෙම ගියමින් මේ ඡන්ද කරන්න වෙන කට්ටිය ගහගන්නේ මරාගන්නේ තව කට්ටියක්. ඒක නොවිය යුත්තක්. එහෙම වෙන්නේ ඇත්තට ලාභගරුතා. අපි ඒසිත ලාභය වාසිය තකාගෙන දුවනවා න ධම්මගරුතා. ධර්මය කියන්නේ ඇත්ත. ධර්මය කියන්නේ සත්‍ය. ධර්මය කියන්නේ ලෝකය. ධර්මය කියන්නේ ඇත්තටම සසරින් මිදෙන මගයි. අපි එතන රැඳෙන්නේ නැතිව එක එක තැන්වල රැඳෙනක භයානකයි. ස්වාමින් වහන්සේලාටත් මේ ප්‍රශ්නේ නැතුව නෙමෙයිනේ. එක එක කඳ උරුවල ඈ තමන්ගේ තියෙන ශක්තිය බලය හඬ මේ හොඳට මෝදු කරමින් කතා කරන අයත් නැතුවම නෙමෙයිනේ. මේ කාරණේ හොඳ නෑ. හඳ අවපක්ෂේ කලාවෙන් කලාව බැහැගෙන යන්ට වාගේ අගතිගාමි වුණාම චන්දා දෝසා අර අපි කතා කළ ද්වේෂයෙන් අගතිගාමි වුණා. මෝහා මුලාවෙන් අගතිගාමි වුණාම චන්දා දෝසා භය මෝහා ඒ වගේ බියෙන් අගතිගාමි වුණාම පිනත් පිරිහෙනවා අපිත් පිරිහෙනවා සසරෙත් අපි පිරිහෙල විපත්තියට පත්. අන්තිම කාරණේ සක්කාර ගරුතා න ධම්ම ගරුතා. බලන්න සත්කාර සම්මාන පස්සේ එළවනවා. සමහර අය සම්මානත් ගන්නවනේ නේ. නැති සම්මාන 25000 ලක්ෂය ගෙවලා ගන්නවා මේ මටත් දෙන්නකො මේ දේශ බන්දු එක මොන දේශු දේශත විනාශය කරලා තින්නේ. නමුත් දේශ බන්දු ඉල්ලනවා ලක්ෂයයි ලක්ෂ දෙකයි එක එක. ඒ නිසා මේ සත්කාර පස්සේ දුහන කෙනාගේ හිත එහෙම තිබෙනවා නම් පිනෙන් පිරිහෙන්න හේතුවක්. හැබැයි වඩා වටින්නේ ධම්මගරුතා. හැම තැනකදම ක්‍රෝධය මක්ක ලාභ සක්කාර කියන මේ පැත්තට ගියොත් පිනෙන් පිරිහෙනවා. හැබැයි ධම්මගරුතාවයේ තිබුණොත් සෑම තැනකදම මොකද්ද මේ ධර්මයේද මේ අධර්මයේද මම හරිද වැරදිද මට හොඳද සමාජයට හොඳද දෙපැත්තටම හොඳ නම් පමණයි ඒක ධර්මයේ වෙන්නේ. ඒක පාක්ෂික නම් ඒක ධම්ම ගරුතාවක් වෙන්නේ නැහැ. නිසා ධර්ම ගරුතාවේ රැඳෙන්න එතකොට පිනෙන් පිරිහෙන්නේ නැහැ. ගෙනාපු පින වඩාගෙන යන්න පුළුවා. එහෙම නැත්තම් ගෙනාපු පිනත් හොදගෙන යනෝ කොහෙදෝ මහා ගම්මතුරකට අහු වුණා වගේ මේ කියන අගතිගාමි බව වුණොත්. ඒ නිසා පින පිරිහීම ගැනත් පින වර්ධනය වීම ගැනත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන කරුණු කාරණා ජීවිතයට සම්බන්ධ කරගන්න කියලා ගැඹුරින්ම හිතන්න කියලා අපි ආරාධනා කරන්න කැමැති. ඔබේ පින්වන්ත භාවය ආරක්ෂා කරගන්න, පිනින් සාරවත් කරගන්න ඔබේ ජීවිතය, ඔබ ඔබේ ලෞකික ජීවිතයේ ගත කළ යුතු ආකාරය කොහොමද කියලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ තාමත් මනවින් පැහැදිලි කරලා දුන්නා. අනේ නිසයි ඔබේ ලෞකික ලෝකෝත්තර ජීවන යහපත උදෙසා මේ අසිරිමත් ධර්ම සංකතනය වඩාත් ඉවහල් වෙනවා කියලා කියන්නේ. ඉතින් මෙවැනි ප්‍රශ්න යොමු කරමින් ඔබේ දෙලොව ජීවිතේ වඩාත් වැඩදායකක් බවට පත් කරගන්න මේ අසිරිමත් ධර්ම සංකතනය සමගින් සෑම සතියන්තයකම සම්බන්ධ වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. අපේ හාමුදුරනේ අපි දැන් යනවා මේ නිට්ටඹුව පැත්තට. නිට්ටඹුවෙන් විමලධර්ම බාලසූරිය මහත්මයා පහුගිය දිනක කතා කළා, බොහෝ වේලාවක් කතා කළා. විශේෂයෙන්ම වැඩසටහන පිළිබඳව ඉතාමත්ම ප්‍රශංසා මුඛයෙන් යුක්තව එතුමා කතා කළා. ඉතින් ඒ අතරතුර වාරයේ තමයි එතුමාගේ ප්‍රශ්න යොමු කළේ. පවුලේ සහෝදරයෝ 3 දෙනෙක්ම මේ වෙනකොට මිය ගිහිල්ලා, අම්මා තාත්තා දෙන්නත් මිය ගිහිල්ලා. ඉතින් මේ අය ප්‍රදේශයේ හැමෝගෙම හිද්දිනාගෙන යමක්කමක් තියෙන අය. ඉතින් මේ අම්මා තාත්තා දෙන්න සහෝදරයෝ 3 දෙනත් එකම විදිහකට තමයි මිය ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ හිටි හැටියේ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ගේ මරණය සිද්ධ වෙනවා. හිටි හැටියේ මිය ගිහිලා තියෙන්නේ. බලනකොට සියලු දෙනාම හෘදයාබාධ වලින් තමයි මිය ගිහිලා තියෙන්නේ. ඉතින් මේ සහෝදරයෝ 3 දෙනාගෙන් මිය ගිහිලා තියෙන 3 දෙනාම බාලම සහෝදරයාගේ ඉඳලා තමයි මිය ගිහිලා තියෙන්නේ. සමහරවිට වයසින් මොහුකුරා ගිය කෙනා පළවෙනියෙන්ම නෙවෙයි. ඉතින් මේ ළඟදිත් 3 වෙනි සහෝදරයා මිය ගියා. ඊට පස්සේ 7 දවසේ බණ ඉන්න අනතුරුව පහෝදා දාන වෙලාවේ බොහෝ දෙනෙක් කියලා තියෙනවා, දැන් අර මියගිය කෙනා වෙනුවෙන් ආහාර පිඟානක් ඔහු කන්න කැමති දේවල් මේ විදිහට තියලා, සාමාන්‍යයෙන් අපේ හැමෝටම සමහර ප්‍රදේශවල මේකට කියනවා පෙරේත ගොටුවක් තියෙනවා කියලා. ඉතින් මේ විදිහට මේ කොටසක් අයින් කරන්න සූදානම් වෙලා තියෙනවා. පිරිසක් මේකට කැමැති, පිරිසක් මේකට අකමැති. දැන් මේ බලසූරි මහත්මයාට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා, මේකින් වඩා නිවැරදි මොකද්ද? මෙහෙම තියන්න ඕනේද? මෙහෙම තියන්න ඕනේ නැද්ද? තිබ්බොත් මොකක් හරි අකුසලයක් එහෙම නැත්නම් පවක් මේ ගී කනට වෙනවද? මෙන්න මේ ප්‍රශ්නේ निराකරණය කරලා දෙන්න කියලායි කිව්වේ අපේ හඳුරුනේ.
ඒ ප්‍රශ්නය දිහා බැලුහා මනිල් මහත්තයා ප්‍රශ්නය කොටස් දෙකක් අපට පේනවා. එකක් තමයි සහෝදරයෝ තුන් දෙනෙක්නෙ තමනුත් ඉන්නවා. එතකොට බැරින්නම් පිරිමි දරුවෝ මේ ගෙදර හතරක් වගේ පේනවා. එහෙමයි. අම්ම ඉන්නවා තාත්ත ඉන්නවානේ. අම්ම තාත්ත දෙන්නත් මේ ගියේ. ඒ දෙන්නත් නැති වෙලා බැලින්නම් හය දෙනාගේ පවුලේ පහක්ම නැති වෙලා එක පිට එක මෙයා තමයි ඉතුරු වෙලා තියෙන්නේ. තවත් සහෝදරෙක් ඉන්නවා. තවත් එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔක්කොම පවුලේ හත් දෙනයි. එහෙමයි. දැන් මේ ප්‍රශ්නේදී කතා කරපු මේ පූර්ව විස්තරත් එක්ක ගත්තහම මේ ඔක්කොම මිය ගිහිල්ලා තින්නේ එකම රටාවකට. එහෙමයි. හදයාබාධයක් හරි මොකක් හරි කියලා කියන්නේ එකම කාරණයකින් තමයි අම්මා තාත්තා අර සහෝදරයෝ තුන්දෙනා එකම ගෙදර එහෙම වෙලා තින්නේ නේ. එහෙමයි. ඒක ගැටලුවක්. ඒක ගැටලුවක්ද කියලා තේතුමා ඇහුවනේ. එතකොට එහෙම වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතේ හැටි. ඕනෑම තැනක ඕනෑම විදිහට ඕනෑම ලෙඩකින් විපත්තියකින් කරදරයකින් බාධකයකින් මේ උපඝාතක කර්මය පැමිණෙන්න පුළුවන්. මාරයා පැමිණෙන්න පුළුවන් නේ. ඒක භයානක තත්වයක්. හැබැයි ඒක දෙවෙනි කොටස තමයි මේ මැරුණු අය සිහිපත් කරලා එක්කෙනෙක් නෙමෙයිනේ. දැන් පස් දෙනෙක් ගෙදර මිය ගිහිල්ලා හත් දෙනාගෙන නේ. එහෙමයි. හැබැයි බොහෝ ඥාතින් කියනවා ඔකේ ප්‍රශ්නය ඔය කට්ට එක පිට එක මියගී ඔක නොනැවතුනේ මේ പ്രേත ගොට්ට තැබුවේ නෑ දාන දෙනකොට. හත් දවසේ තැබුවෙත් නෑ. තුන් දවසේ මේ තුන් මාසේ තැබුවෙත් නැහැ කියන කාරණේ. දැන් එතකොට බාලසූරි මහත්තයා ඇතර ගැටලුවක් තමයි නේ. එහෙමයි. විපත්තියක් ඔය අනුන්ගේ ප්‍රශ්නවලදී කතා කළාට තමන්ට ප්‍රශ්නේ ඇවිල්ලා බලන්න ඕන තමන් ඇත්තටම මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද කියලා. මුහුණ දෙන්නේ කොහොමද කියලා. එහෙමයි. එහෙමයි. ඇත්තට දැන් ප්‍රශ්නයකට මුහුණ දීපු වෙලාවේ ප්‍රශ්නයක් වෙච්ච වෙලාවේ බොහෝය බොහෝ දේ කියනකොට හිත හේට මෙහෙට ඉබාගාති යනවා. නිවැරදි තීරණයක් ගන්න අමාරුයි. අමාරුයි. ඒ නිසා තමයි බාලසූරිය මහත්තයා අන්තිමට තීරණය කළේ අපේ සම්මා ආජීව වැඩසටහනත් අහනවා. අහන නිසා මේ වැඩසටහන යොමු කරන්න වැඩසටහනට ප්‍රශ්න යොමු කරන්න. බොහොම ප්‍රශංසා මුකින් කතා කළ අපේ හඳුනේ බාලසූරිය මහත්තයා කිව්වා දැන් මේ වැඩසටහන අහන්න මේ කොහේ නෑදෑ ගෙදරක ගියත් අනිවාර්යයෙන්ම ඒ ගෙදරදී හෝ මේ සතියන්තමේ වැඩසටහන අහනවා. ඒ වගේම තව මේ වටපිටාවේ කීප දෙනෙකුත් එකතු කරගෙන තමයි වැඩසටහන අහන්නේ කියලා. ඒ කාරණේ ඉතාම හොඳයි. මට මේ ළඟදී තවත් මහත්මෙක් කතා කළා. එයා කිව්වා ජීවිතේට බනනම් අහන්නේ හොඳනේ කිව්වා. එහෙම පුරුද්දක් තිබුණෙත් නැහැ, කැමැත්තක් තිබුණෙත් නැහැ කියලා. දවසක් එයාම කිව්වා සුරාමත්ින් එනකොට එහෙම එහෙම නිදිමතත් එනවා, ඩ්‍රයිව් කරන්නත් බැහැ. ඉතින් කිව්වට කවන්න, දැන් පොලිසියෙන් අල්ල ගන්න විදිහකුත් නැහැනේ. ඉතින් කොහොම හරි වාහනේ එනකොට ඔළුව එහෙට මෙහෙට යනවලු, නිදිමතකුත් එනවලු. ඒ අස්සේ නිකන් ඔහි රේඩියෝ වාහනේ එහෙට මෙහෙට චැනල් කැඩුවයි කියලා කිව්වා. එහෙම කන්නකොට මේ අපූරු ප්‍රශ්නයකට උත්තර හම්බෙනවා, සාකච්ඡාවක් යනවා කිව්වා. ටිකක් අහගෙන හිටියයි කිව්වා. වෙරිමතත් නැති වුණා හාමුදුරුවනි. ඒ නිසා වහාම මේ දුරකථනේ සොයාගෙන ඔබ වහන්සේට කතා කළා. කියන්න සතුටුයි කෝ, එදා ඉඳලා ඒ වැඩසටහන කවදාවත් බණ අහන්නේ නැති මම, ධර්ම සාකච්ඡා අහන්නේ නැති මම හැමදාම ඉරිදට සෙනසුරාදට රාත්‍රී 9:00 මේ සම්මා ජීවණ අහන්න පුරුදුයි. හරිම සතුටුයි. මිනිස්සුන්ගේ සිත් වෙනස් වෙනවා හාමුදුරනේ, මේ වගේ හොඳ දේවල් කරාම කියලා ප්‍රශංසා කළා. ඔබතුමා කියන කාට සම්බන්ධයි? එතකොට දැන් මේ කියන කාරණයත් එක්ක പ്രേත ගොට්ටක් ලැබීම ඒක හොඳද නරකද කියලා අහනවනේ. പ്രേත ගොට්ටක් ලැබීම ඔබ සමහර අය මේ පලාතින් පලාතට එක එක දේවල් කරනවනේ. එහෙමයි. പ്രേත ගොට්ටක් තියෙනකොට මෙහි ස්වාමීන් වහන්සේලාට සංඝ සතු කරන්න, බුද්ධ පූජා තියන්න, බුදුහාමුදුරන් ඔක්කොම සූදානම් කරලා තියෙන අතර ඒ ඇස්සේ පවුල කෙනෙක් හරි වැඩිහිටි කෙනෙක් හරි ඉක්මනින් මොකද කරන්නේ? එළියේ පහනක් පත්තු කරලා, එහෙම නැත්නම් ගොක් අත්තකින් යම් කිසි විදිහට එතන ආසනයක් හදලා, මල් ටිකක් තියලා මෙතනට ඔහේ බෙදාගත්ත ආහාර එකම පිඟානට ඔක්කොම බෙදනවා, නැත්නම් වට්ටියකට බෙදනවා. ඔක්කොම බෙදලා කිරිද පැණිද එළවලුද බද්ද ඔක්කොම එකට, අපි කියන්නේ ප්‍රේතීකුට බෙදුවා වගේ කියලා. එහෙමයි. ඔහේ බෙදලා හොඳට පුරවල මේක තියෙනවා. ඒ මදිවට තව වැඩක් කරන මුහුදු වෙලි වගේ බොහොම සියුම් වෙලි ටිකක් ගෙනල්ලා අර පහන් පැල තියෙන වටේටම මේක අතුරනවා. ඒ වගේ මෙතන කොටු කරනවා. කාටවත් එන්න බැරි වෙන්න, පාගන්ට බැරි වෙන්න. සමහර අය පරීක්ෂා කරලත් බලනවා මේ പ്രേතය ඇවිල්ලා තියෙනවද, අඩියක්වත් තියෙනවද කියලා බලනවා. ඉතින් මේ සමහර අය මෝඩ අදහස්නේ. මනෝ කායික කෙනෙක් නම් මේ මොහොතේ
එයාට ඝන ශරීරයකට එන්න පුළුවන් නම් ඇත්තට යම් විදිහකින් අඩියක් තියලා යන්න පුළුවන්. මේක බැරි වෙලා මේ පොඩි එකෙක් හරි අඩියක් තියලා තිබුණොත් නේ මේ ඇවිල්ලා නේ නන්ද දෙයියනේ කියලා එහෙම හිතන්න පුළුවන්. ඒ නිසා මේ වගේ මේ පහළ පර්යේෂණයන් මේ මැරිච්චය හඳුනා ගන්න ආවද නැද්ද කියලා සොයනවට වඩා මම හිතේ තාම වටින්නේ හිත බලවත් කරගෙන පිනක් දහමක් කුසලයක් කරගෙන ඒක මනසින් මනසකට ගනදෙනුවක් කරන විදිහට අනුමෝදන් කිරීමයි නේ. අපි හඳුනුනේ මේ ඔබ වහන්සේගේ කතාව කියනකොට බොහොම අපූර්ව රසවත් සිදුවීමක් මට මතක් කරන්න ඕනේ. මේ පහෝගේ දිනක ওই වගේ දෙයක් සිද්ධ වුණා. මෙතෙන්ද මමත් මේ මගේ පුතා අවුරුදු 12යි අපි දෙන්නත් ගියා බලන්න. දැන් මේගොල්ලෝ මේ අර පිදීනි තට්ටුවක් තියලා නිරීක්ෂණය කළා කියන මෙන්න ආවා දැන් මෙන්න කනවා කියලා. ඊට පස්සේ මගේ දුරකථනය අරගෙන ජංගම දුරකථනය අරගෙන මගේ පුතා වීඩියෝ කරනවා. ඊට පස්සේ දැන් අර මේ පුද්ගලයා කියනවා කෝට් එකක් දාගෙන ඉන්නේ මියගේ කෙනා මේ කෝට් එකක් දාගෙන ඉන්නේ. තටුව තියෙන කෙනාද මේ කියන්නේ? ඔව් කියනවා මේ කෝට් එකක් දාගෙන ඉන්නේ කියලා. හැබැයි අපේ පුතා කියනවා නෑ නෑ කෝට් එකක් නෙවෙයි සීයා. ඒ පේන්නේ අර මේ පිදේනියේ තියෙන කළු රෙදි කෑල්ල කිව්වා. මේ මිනිස්යාගේ අර කීවිල්ල එතනින්ම නතර වුණා. මම පුතාව පැත්තකට ගත්තා අපේ හඳුරුනේ. මේ වගේ මායාවල් කරන බොහෝ දෙනෙක් හැබැයි ඇත්තටම ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මියගිය අය සමරන්න හෝ සලකන්න ඔහොම කියලා නැහැ. එහෙමයි. ඒ නිසා මේ ඇත්තටම අවශ්‍ය කරන්නේ අවබෝධයෙන් කර්මයේ කර්මඵලය විශ්වාස කරගෙන මේ ධර්මයේ දහම තුල කියා දෙන වැඩපිළිවෙල නේද? පින් කිරීම, පත්ති දාන, පත්තානුමෝදනා, දස පින් කිරිය වත්වල ඒව පැහැදිලිවම සඳහන් කරනවා. හැබැයි ඒ ඊට අමතරව මේ භෞතිකව කෙනෙකුට යමක් දීලා ගණදෙනු කරන්න හරි අමාරුයි. භෞතිකව දෙන්න අමාරුයි. ඇතැම් විට ඔය ඇඟකට ශරීරයකට එහෙම මීගයෙන්ට පුළුවා. එහෙමයි. ඒ ඇතැම් විට ඒ එන්නේ අදාළ පුද්ගලයාගේ ශාරීරික බලය උපයෝගී කරගෙනනේ. ඒ වෙලාවෙත් නම් යම් කිසි කෙනෙක් එතකොට කතා කරනවානේ. එහෙමයි. ඉල්ලනවා. එයාගේ පැරණි මතකෙන් ආවර්ජනා කරනවා. සමහර වෙලාවට ඇඟට ආපු ලෙඩ වෙච්ච දරුවා අවුරුදු 8-9 දරුවෙක් වුණාට මේ ඈත પરම්පරා 3-4කට එහා විස්තර කියාගෙන ඇඟට ආපු කෙනා කතා කරනවා. එතකොට යම් විශ්වාසයක් ඇති වෙනවා නේද? මේ ළමයා දන්නේ නැති නංගා. ගෙදර මේ પરම්පරාව දන්නේ නැති කරුණු කාරණා කියලා. ඒවා අපි යම් පරීක්ෂණ කරලා තියෙනවා. ඒව සනාත වෙලා තියෙන සොයාගන්ට බැරි දැනගන්ට බැරි ඉතිහාසයේ විසින් අතීතයේ විසින් වැළලිලා තියෙච්ච සිද්ධි ගොඩක් එහෙම හමු වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවල ඇත්තට කන්න පුද්ගලෙක් ඉන්නවනේ. එහෙමයි. කන්නේ ඇත්තටම මේ පණ පිටින් ඉන්න කෙනා. ඒ කෑවහම මියගිය කෙනාගේ හිත සතුටු වෙන්න පුළුවන්. මොන මට ආහාර ලැබුණයි කියලා නේ. හැබැයි ඒකේ විශ්වාසයක් එහෙම තිබුණට මේ වගේ പ്രേත ගොට්ටු තියලා දම්පින්කම් කරන අස්සේ පැත්තක සුදු වෙලිය අතුරලා ප්‍රේතය ආවද අඩිය තැබුවද මේක කෑවද මෙහෙම කරන පරීක්ෂණ නම් ඒවා අනාර්ය පර්යේෂණ ගණයටයි වැටෙන්නේ බොහොම පහළ මේ පර්යේෂණ ගණයට. ඒ නිසා ඒක කළ යුත්තක් නොවන බව මෙහිදී සිහිපත් කරන්න ඕන. අර කාරණේ ටිකුත් අර එක පිට එක එකම විදිහට එකම ලෙඩකින් පෞලි 7 දෙනෙක් මේ හිටපු එකේ පහක් මැරෙනෝනේ. මේ වගේ තැන්වල දැන් ඇත්තට ධර්මයේ ආරක්ෂාව අවශ්‍යයි. මුදල් තිබුණට, ගෙවල් තිබුණට, ජනවාහන තිබුණට එකමදී එකම විදිහට එකම කලාවකට සිද්ධ වෙනවා නම් ඇත්තට ඇතැම් විට ඔය මියගියගේම ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඊළඟට දේවතෝපසංහාර දෙවියන්ගේ සමහර වෙලාවට උදහසට ලක්වීම තුලත් ඇතම් කරුණු කාරණා ඔය විදිහට සිද්ධ වෙන්න පුළුවන්. මට පුංචි අත්දැකීමක් තියෙන විනාඩියකින් විතර මතක් කළොත් මෙන්න මේ ගාල්ල පැත්තේ නිවසක ඒ ගෙදරත් හිටිය 8ක් විතර පිරිස. එහෙමයි. ඉස්සර වෙලාවම ආච්චි මී ගියා. වයසට වෙන්න පුළුවන් නේ. ඒක සාමාන්‍ය මල ගෙදර එහෙම කරලා ඒ කටයුතු කළා. ආච්චි මිය ගිහිපු ගමම්ම ගෙදර හිටපු ලොකු දුව ඒ ගෙදර ඒ කට්ටිය හිටපු ලොකු දුව මිය ගියා. හරියට ආච්චිගේ 3 මාසෙ දානි දීලා ඉවර වෙච්ච එකම. ඒකත් ඉතින් සාමාන්‍ය දෙයක් නේ කියලා මේ කට්ටිය එච්චර ගණන් ගත්තේ නැහැ. ඒ දුවගේ 3 මාසෙ කරලා ඒ පින්කම කරලා ඉවරනකොට මේ ගෙදර ගෘහ ප්‍රධානියා වශයෙන් වැඩ කර කර හිටු පිරිමි මිනිස්සු මිය ගියා. හැබැයි මේ ඔක්කොම මිය යන රැට කවුරුවත් දන්නේ නැහැ. මේ හරියට නිකන් මරලා වගේ. මෙහෙම කොහොම මරණ 4ක් සිද්ධ වුණා. තවත් ඒ ගෙදර හිටපු ඊට පස්සේ අවුරුදු 12ක විතර දරුවෙක් නැති වුණා. මෙන්න මේ වගේ අවස්ථා තමයි හිතන්න ගත්තේ. මේ එකම විදිහට එකම කාල සීමාවක ඔක්කොම රාත්‍රියම මිය යන්නේ ඇයි? කිසි සද්දයක් නැහැ.
කෑගහිල්ලක් නෑ, නින්දම මී යනවා. මෙන්න මේ ස්ථානයට ඇත්තටම අපි පර්යේෂණ අත්දැකීමක් ලබා ගන්නත් එක්ක වැඩම කරලා බැලුව කිසිම මේ ප්‍රශ්නයක් නෑ. නමුත් එහෙම දෙයක් වෙන්නේ කොහොමද? වෙන මුකුත් කලේ නෑ, කිසි සංඥාවකුත් නෑ. ඇත්තටම රතන සූත්‍රයෙන් 1008කට වඩා වාර ගණන පිරිත් කරලා පිරිත් පැන් ඉහිලා ඇත්තට මේ ස්ථානයට ධර්මීය ආරක්ෂාව ලබා දුන්නා. හැබැයි එතනින් පස්සේ කිසිම මරණයක් දැන් අවුරුදු මම හිතන්නේ 5කටත් වඩා වැඩි වෙන සිද්ධිය ඒ gedara උනේ නැහැ. මේක කෙනෙක් හිතන්න පුළුවන් මේ අඩුගාන ඇත්තටම අදෘශ්‍යමාන බලවේගයක්ද? එහෙම නැත්නම් වෙනත් දෝෂයක්ද? එහෙම නැත්නම් දෙවියන්ගේ උදහසක් ලක්වීමක්ද? එහෙම හිතන්න ඒ මොකක් වුණත් එවැනි කරදරයක් බාධකයක් තියෙනකොට අපි බුදු ගුණය සිහි කරන්න ඕන. එහෙමයි. ධර්මීය ගුණය සිහි කරන්න ඕන. මහා රහතන් වහන්සේලාගේ ඒ ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහි කරලා අපට පුළුවන් පරිසරයට බලපෑමක් කරන්න, ඒවා සජ්ජායනා කරන්න කරන්න බුදු ගුණ දහම් ගුණ පිරිත වෙන්න පුළුවන්. තමන් තුල ලොකු ඒ චිත්ත ශක්තියක් ඇති වෙනවා. පරිසරයට අඳුරු ශක්තිය නැති කරන්න සාල බලපෑමක් කරන්න පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ නිසා තමයි එදා ඉඳලා බෞද්ධයෝ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන්නේ. එහෙම ප්‍රාර්ථනා කරගෙන උදේ හවස මොන වැඩේ තිබුණත් බුදුරජාණන් වහන්සේට බුදු පහන තබලා මල් ටිකක් පූජ කරලා පිරිසූත්‍ර සජ්ජායන කළේ. අද මේවා නැති නිසා මිනිස්සුන්ට කරදර බාධක මොනතරම් වෙනවාද? හැබැයි ලේසියෙන් වළක්වා ගන්න තියෙන මේ ප්‍රශ්න දැන් මහා අපි කියන නියපොත්තෙන් කපන්න තියෙන කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තැනට ඇවිදිල්ලනේ. ඒ නිසා ප්‍රශ්නයකට මුහුණ දුන්නට පස්සේ කලබල වෙනවට වඩා ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දෑන් කියෝ කිව්වා වගේ අර උනාට පස්සේ ප්‍රතිකාර කරනවට වඩා ලෙඩේ කල්ති ආරක්ෂා වීම හොඳයි. කල්ති ආරක්ෂා වෙන්නයි බුදුදහම මග කියන්නේ. බෞද්ධ සංස්කෘතියයි දර්ශනයයි දෙකම සම්බන්ධ කරගෙන ගියොත් ඇත්තට නිවැරදි මාර්ගයට අපට එන්න පුළුවන් සුවපත් මාවතට. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. ඔබේ ලෞකික ලෝකෝත්තර ජීවන සුබ සිද්ධිය උදෙසා ඔබේ සිත දවන තවන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් සම්මා ආජීව තුන් සිත පාදන සදහම් කතිකාවෙන් අදත් සමුගන්නයි සෝදානම් වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මෙවැනි ප්‍රශ්න අපේ වැඩසටහන සඳහා යොමු කරමින් ධර්මයෙන් නිවන සැනසුණු ජීවිතයක් බවට ඔබේ ජීවිතේ පත් කරගන්න ලියන්න ඔබේ ප්‍රශ්න මේ ලිපිණයට. සම්මා ආජීව තුන් සිත පාදන සදහම් කතිකාව සිතේ FM අංක 136 බේ ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ. එවැගේම දුරකථන මාර්ගයෙන් අපහ සම්බන්ධ වෙන්න පුළුවන් 0115 886 886 0714 183 911 දුරකථන අංකවලට කතා කරලත් ඔබට අපහ සම්බන්ධ වෙන්න පුළුවන්. සුපුරුදු පරිදි අද දවසේ මේ අසිරිමත් ධර්ම සංකතනයේ සඳහා වැඩම කළේ මාළඹේ අරංගල කහන්තොට පාර ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධාපාල විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත සදර්ම වාගේශ්වර ආචාර්ය පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ නමස්කාරයේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට පුද කරනවා. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව නිවරදි ධර්මාවබෝධය තුළින් යාපත් ජීවිතයක්.